ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාපල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කැටුම්පත එළඹෙන අගෝස්තු මාස 6 වෙනිදා දෙවන දිනටත් විවාදයට ගැනීමට නියමිතයි. පසුගියදා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම්පත රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරනු ලැබුවා. මෙම ගැසට් නිවේදනයට අනුව සුවිශේෂ අවශ්‍යතා සඳහා වූ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යාම විශ්වවිද්‍යාල නැමැති අර්ථ නිරූපණයට ඇතුළත් කර තිබෙනවා. මේ අතර කොතලාවල පනතට එරෙහිව අදත් කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. අපි ආණ්ඩුවට බල කරලා කියනවා මේ පනත් කෙටුම්පත් නැවත වතාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට උත්සාහ කරන්න එපා. ශිෂ්‍ය ව්‍යාපාරයේ විතරක් තනිව නෙමෙයි මේ අරගලය කරන්නේ. මේ පනත් කෙටුම්පත ආපසු හරවීම සඳහා පුළුල් පෙරමුණක් විදියට සටන් කරනවා. කොතලාවල හමුදාවන්ට පුහුණු ලබා දෙන ආයතන ලෙස පවත්වාගෙන ගියාට අපේ කිසි වෘතාවයක් නැහැ. නමුත් ඒ නමින් ඒ මත ඔතලා නිදහස් අධ්‍යාපන මිලිටරීකරණය කරන්න ඒ විකුරන්න පිබුරුපත් හදනෝ නම් මැති ඇමතිවරුන්ගේ අත් උසවාගෙන මේක සම්මත කරගත්තත් ලාංකීය සමාජයේ සියලුම බලවේග මේ පනත පරාජය කරන්න සූදානම් වෙලා ඉන්නවා. සියලු ආණ්ඩු කටයුතු කරමින් සිටින්නේ අධ්‍යාපනය හිසරදයක් අයවැය ලේඛනයට බරක් කියන ප්‍රතිපත්තිය. ඒ නිසා ඒගොල්ලෝ බලන්නේ අධ්‍යාපනය අනිකුත් සියල්ල විකුණන අතර අධ්‍යාපනයත් විකුණාගෙන ඒකනුත් ලාභයක් ලබන්න පුළුවන්ද ව්‍යාපාරික කටයුත්තක් බවට පරිවර්තනය කර ගැනීම අවශ්‍යතාවය තමයි ආණ්ඩු වලට තිබුණේ. මේ රටේ ජනතාව ආණ්ඩුව විතරයි දොන්නේ මෙරටේ ජනතාව මේ ආණ්ඩුව වලට බාර දුන්නේ නැහැ මිනිසුන්ගේ අයිතිවාසිකම් විකුණන්න වැඩපිළිවෙළ හදන වැඩේ බාර දුන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි වලින් උඹලට මේක සම්මත කරන්න පුළුවන් මොකද වැඩිපුර තියන්නේ හිස් ඔලු ගෙඩි මෙරටේ නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ වෙළඳ භාණ්ඩයක් නෙමෙයි තමයි මේක වෙළඳ භාණ්ඩයක් කරන්න හදන නිදහස් අධ්‍යාපනය විකුණන්න හදන කොතලාවල පනත හකුලා ගැනීම වහාම කල යුතුයි හෙට දවසේ සිට ඒ සඳහා වැඩබිම් ඉදිරි පිට විරෝධතා දක්වමින් උද්ඝෝෂණ පවත්වමින් අපි මේ සටන ශක්තිමත් කරන්න එකතු වෙනවා මේ හැප්පෙන්න හදන ජනතාවත් එක්ක නම් මේ ජනතා බලයට සියලු ආණ්ඩු යටයි මේ පනත හකුලන තෙක් අපි අපේ සටන ඉදිරියට ගෙනියනවා එමෙන්න කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධනයට ලක් නොකරන්නේ නම් ඊට එරෙහිව ඡන්දය භාවිත කරන බවට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබෙනවා මේ පනත ගෙනාවේ 2014 ජනතා නිදහස් සන්ධානයේ මහින්ද මහත්තයා ආණ්ඩුව කාලේ තමයි මේක ඉදිරිපත් කරන්න කටයුතු කරේ. නමුත් ඒ වෙලාවේ සමාජයේ තිබිච්ච දේශපාලන තත්ත්වයන් විශේෂයෙන්ම සයිටම් එකට විරුද්ධව තිබිච්ච අරගල අරෝමේවත් එක්ක ආණ්ඩුව ඒ වෙලාවේ ඒක ඉදිරිපත් කරන්න කටයුතු කරේ නැහැ. 2018 මැයි මාසයේදී යහපාලන ආණ්ඩුව තියෙන වෙලාවේ නැවත මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා පාර්ලිමේන්තු විවාදය සඳහා. නමුත් එදා යහපාලන ආණ්ඩුව තුල තිබිච්ච බෙදීම් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකේ තිබිච්ච විසංවාදින සහ සමාජයෙන් ආ ප්‍රතිවිරෝධයත් එක්ක ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා වුණත් විවාදයට භාජනය කරෙත් නැහැ ඡන්දෙ මෙසීමකට ගියෙත් නැහැ ඒ පනතම තමයි පහුගිය ජූලි මාසයේ 8 වෙනිදා අපේ රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ මාන්‍ය ජනගහන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අපේ පක්ෂයත් මේ පනත පිළිබඳව දිගු සාකච්ඡාවක් පුළුල් සාකච්ඡාවක් සිද්ධ කරා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.